සුබෝදසනක් සෑම දිනකටම අපි නැගිට සිටමින් මේ කාලය දවන අන්සිරි නමස්කාර කරමු. මාසිරි සුතිවන්ත වෙමු. මාංශ අපට දී තිබෙනා මේ අලංකාර සබත් දවස ගැන ප්‍රේමණීය දෙවි ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුති ස්වාමිනිය අද දවස ගැන ස්වාමිනිය ඔබ වහන්සේගේ ආභිමුඛයට එන්නට අපි හැම කෙනාටම ඔබ වහන්සේ අනුග්‍රහය දීලා තියෙනක ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනිය. මේ උදෑසන ස්වාමිනිය අපිට උපකාර කරන්න අපේ මුළු හදවතින් ස්වාමිනිය අපේ මුළු ශක්තියෙන් අපේ මුළු බුද්ධියෙන් ඔබ වහන්සේව සොයන්න ස්වාමිනිය ඔබ වහන්සේව නමස්කාර කරන ආත්මීයු සැබෑකමිනු අපිට උපකාර කළ මැනව ස්වාමිනිය. අප මැදේ රජ කළ මැනව ස්වාමිනිය. දේවාති දෙවිඳුන් රාජාති රජිදුන් නමස්කාර කරන්නට ඔබ වහන්සේට ගෞරවය ගෙන දෙන්නට අපි එකම පවුලක් විදියට අප සභාව රැස්සලා ඉන්නා අප මැදිය ඔබ වහන්සේ බලවත් ක්‍රියා කළ මැනව ස්වාමිනිය. ඔබ වහන්සේගේ ආත්මයෙන් පුරවන ස්වාමිනිය ස්පර්ශ කරන අපි කෙනෙක් කෙනා ස්වාමිනිය අපි දුර්වලයි. අපේ දුර්වලකම් පහ කළ මැනව අපේ බෙලහීනකම් පහ කරමින් අපේ ආත්ම ප්‍රාණවත් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමිනිය. ඔබ වහන්සේව නම දින පිණිස සියලු ගෞරවය මහිමේ හිමි ප්‍රශංසාව ලබන්ට වටින්නා වූ දෙවිඳුන් නමස්කාර කරන පිණිස අපේ සිත් අපේ ආත්ම ඔබ වහන්සේ උදව් කරන්න අපිට සූදානම් කරගන්න ස්වාමිනා. මන්ද ඔබ වහන්සේව නමස්කාර කරන්නට අපිට තනියම බෑ. ඒටද අපි ඔබ වහන්සේ තුළ යැපෙනවා ස්වාමිනා. එනිසා මේ උදෑසන ඔබ වහන්සේ අප මැදේ ක්‍රියා කරමින් අපට උපකාර කළ මැනව ස්වාමිනා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. Yeah.
පමණයි ස්වාමිනී. අපි විශ්වාස කරන දෙවියන් ඔබයි ස්වාමිනී. ඔබයි අපව ආරක්ෂා කරන දෙවියන්. ඔබ වහන්සේට ස්තුති. ස්තුති එනිසා ස්වාමිනී. ඔබ වහන්සේ අපි ගැන සලකන බලවන්ත ජීවමාන දෙවියන් ස්වාමිනී. මේ මුළු විශ්වයම ඔබ පාලනය කරන්නා වූ බලගත් මහෝත්තම දෙවිඳුන් ඔබයි. අපේ සියලු පැසසුම ඔබ වහන්සේට පුද කරන මේ දැසින් ස්වාමී. හල්ලෙලූයා. මහේ ස්වාමී. ගෞරව වේවා. ප්‍රශංසා වේවා ස්වාමී. විහඟුන් පියාමා ආකාශයේ ස්වාමී
නමයි ස්වාමිනේ ඔබ උසස්සු දෙවිඳු යහපත් දෙවිඳු ස්වාමිනේ ඔබටයි අපි ප්‍රශංසාව ගෙන දෙන්නේ ස්වාමිනේ අන්දේවි වරුණා ස්වාමිනේ ඔබ පමණයි ජීවමාන දෙවිඳුන් ඔබ පමණයි ස්වාමිනේ හලෙලූයා මහිමය වේවා ප්‍රශංසාව වේවා ස්වාමිනේ මෞකසේ පටන් අපතෝරගත් අව දෙවිඳුන් ඔබයි ස්වාමිනේ අපි කිසි කෙනෙකු හම්බෙන්නේ නැහැ ස්වාමිනී මෙතනද ඔබ හන්සේගෙන විල කියන්නේ ඔබ හන්සේගේ සලස්මානුයි ස්වාමිනී ඔබ හන්සේ ස්වාමිනී අපෝතෝරගත්තේ අපේ කඳුළු පිස දැමුවේ අපි ආරක්ෂා කරේ ඔබ පමණමයි ස්වාමිනී වෙන කිසි කෙනෙකු නෙවෙයි සෑම දෙනා අපි හැර ගියත් ඔබ හන්සේ අපව හැර ගියේ නැහැ ස්වාමිනේ හලෙලූයා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපේ ආත්මයයි ඔබට ගායනා කරන්නේ ස්වාමිනී Swamine Obahansete Prashansave Hallelujah Hallelujah Swamine Hallelujah Isasu Devinu Mahime Aveva Swamine Obahansete Sielu Pasisuma Gena Denawa Me Udasana Api Passa, sai.
වහන්සේව නමස්කාර කරන්න ලැබීම අපට ලැබී තිබෙනා වාසනාවක්. ඒ වගේම උන්වහන්සේගේ වචනයට සවන් දෙන්න ලැබීමත් ආශිර්වාදයක්. මොකද දේ වචනේ කියනවා අපේ පාදයට පහන නම් උන්වහන්සේගේ වචනයයි. අපේ මාවතට එළියගෙන දෙන්නේ උන්වහන්සේගේ වචනයයි. ඉතින් ඒක අපි අධ්‍යයනය කරුවේ නැත්නම් අපි ඒ තුල අපේ ජීවිතේ රඳවගත්තේ නැත්නම් අපිට
අන්ධකාරය අපිව වසා ගන්න. ඉතින් ඒක නිසා නිරතුරු අපි දේව වචනේ තුල පෝෂණය වෙන එක, ගොඩ නැගෙන එක දේව දරුවන්ගෙට තියෙන ලොකුම වරප්‍රසාදයක්, ආශිර්වාදයක්. ඉතින් අද දවසේදී මම කැමති ඔයගොල්ලන්ට එක බෙදා ගන්න ගීතාවලිය 25 වෙනි පරිච්ඡේදයට. හැබැයි මම මේ පරිච්ඡේදෙම ඔබට කියවන්න යන්නේ නැහැ. නමුත් මගේ හදවතේ දෙවියන් වහන්සේ තබා තිබෙන බර අනුව උන්වහන්සේගේ සැලැස්ම අනුව පද කීපයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. හැබැයි මේක ඉතාමත් ලස්සන ගීතිකාවක්, යාඥාවක්. දාවිත් රජතුමන් තමාගේ අපරාධයට සමාවහා දිව්‍යමය උපදෙස් ලබා ගැනීමේ පිණිස දෙවියන් වහන්සේට කරපු අගනා යාඥාවක් තමයි මේ ගීතාවලිය 25 වෙනි පරිච්ඡේදයේ තිබෙන්නේ. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාවට දෙවියන් වහන්සේ දැක්කූ කරුණාව නිසා දාවිද් රජතුමන් දැනගෙන හිටියා උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ කරුණාව හැම දවසකම පවතිනවා කියලා. ඒ කරුණාව නිසා ඔහු මේ ගීතාමත් අගනා ගීතිකාව ඔහු ප්‍රකාශ කෙරුවා. මේ ගීතිකාව ඒ වගේම සමහර තැන්වල පාපොච්චාරණය කරමින් හා යාඥාවේ ප්‍රතිචාරයක් දැක්වීමට යටහත් මිනිසයන්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මිනිසයන්ව පොළඹවනු ලබන යාඥාවක්. අපි දන්නවා අපි යටහත් කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේදී අපි අවංකව ජීවත් වෙන අය. උන්වහන්සේ ඉදිරියේදී අපි දිනපතා අපේ පවුලට සමාව යදිමින් අපි ජීවත් වෙන අය. සමහරක් වෙලාවට අපි හිතනවා මොකද්ද හැමදාම අපි පෞකාරයේ කියලා හිතලා හැමදාම දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න ඕනද? ඒක එච්චර යහපත් දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක් නෙමෙයි. මේ පාපේ කියන එක දෙවියන් වහන්සේ සමාව දුන්නට පස්සේ ආයෙත් ඒක ගණන් ගන්න නැහැ. ඒක ඇත්ත. ස්වාමින් වහන්සේ අපිට අපි වැරදි කරලා අපි පාපෙට සමාව අරගෙන උන්වහන්සේගෙන් සමාව ගත්තට පස්සේ ඒ පාපය ගැන නැවත උන්වහන්සේ අපෙන් විමසන්න දෙයක් නැහැ. අපෙන් ඒක ගැන ඒකට අපිට දඬුවම් දෙන්න දෙයක් නැහැ. මොකද අපි උන්වහන්සේට අපේ මුළු හදවත වගුරවලා අපි සමාව අරගෙන ඉවරයි. හැබැයි මිනිස්යන් හැටියට අපේ ජීවිතේ ඒ කරපු පාපයට අපි සමාව අරගෙන අපි ඒ පාපෙන් නිකුරුවාට අපි දිනපතා අපේ වචනෙන් හා සිතිවිලි වලින් හරි මොන හරි යම් කාරණයකින් වරදක් අපේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි දිනපතා උන්වහන්සේගෙන් සමාව අරගෙන අපි ජීවිතය අලුත් කරගෙන ගොඩනගාගෙන ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මේ ගීතිකාව තුළ ඒ යටහත් මිනිසයාගේ අපි කියමු මේ දාවිද් රජතුමන් එයාගේ හදවත වගුරවමින් එයා කරනවා ඉතාමත් ලස්සන යාඥාවක්. ඒකේ ආරම්භය හැටියට මම කැමති 7 පදේ කියන්න. ස්වාමිනි, මාගේ යෞවන වයසේ පවුවත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ඒකයි මම කිව්වේ මේ යාඥාවේදී එයා නැවත මතක් කරනවා දෙවියන් වහන්ස ස්වාමිනි මගේ යෞවන දවසේ පාපවත් එහෙම නැත්තම් මගේ අපරාධවත් ඔබ වහන්සේ සිහි කරන්න එපා. ඒ වලට මට සමාව දෙන්න. නේ අපි හරි කැමති පරණ දේ මතක් කරලා මම යේසුස් වහන්සේව පිළිගන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ අපේ තියෙන අපි කරපු පව්වල තියෙන දේවල් අපි තාමත් රස කරමින් ඒවා කියනවා. මේ වගේ පුද්ගලයෙක් මම. මේ වගේ හිටියා. මේ වගේ දේවල් කෙරුවා. ඒක මාර කාලයක්. අපි සමහරක් වෙලාවට ඒක ගැන උදම්මනනවා. අපි ඒක ගැන සතුටු වෙනවා. අපි මේ වගේ චණ්ඩි මිනිස්සෙක්, එහෙම නැත්නම් මේ වගේ ක්‍රියා කරපු කෙනෙක්, මේ වගේ කෙනෙක් කියලා. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් කියන එක මට හිතෙන්නේ නැහැ. අපි දුක් වෙන්න ඕන. මම මේ වගේ පාපිෂ්ඨ මිනිස්සෙක්. හැබැයි මෙහෙම සිහි කරන්න පුළුවන්. මම මේ වගේ පාපිෂ්ඨ මිනිස්සෙක් වෙලා ඉන්නකොටයි දෙවියන් වහන්සේ, යේසු ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේ කල්වරේ කුරුසේ උන්වහන්සේගේ ජීවිතේ පූජාවක් කරලා, උන්වහන්සේගේ මිල දීලා, උන්වහන්සේගේ රුධිරය වගුරවලා මාව මිලදීලා aran තියෙන. ඉතින් ඒක අපි සිහි කරන එක ඉතාමත් වැදගත්. හැබැයි අපි පාපය ගැන, කලින් කරපු දේවල් ගැන අපි උජාරුවෙන් කියනවා නම්, ඒක නිකන් හරි රසවත් කර කර කියනවා නම්, ඒක නිකන් වටිනා දෙයක් හැටිට කියනවා නම්, එහෙමනම් අපි තාමත් ඒ පාපය තුල සමහරක් වෙලාවට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා
ප්‍රිය සහෝදරයා සහෝදරිය මෙතන දාවි රජතුමන් එයාගේ යෞවන කාලයේ කරපු පාප මතක් කරමින් දෙවියන් වහන්සේට කියනවා ස්වාමිනි ඒ වලට මට සමාව දෙන්න. ඒවා සිහි කරන්න එපා. ඒවා ගොඩාක් නරක දේවල්. ඒවා මගේ ජීවිතයෙන් තිබුණු නරක කාල පරිච්ඡේදයක්. එයාට ඕන වුණා අලුත් වෙන්න. ඉතින් අපේ ජීවිතේ අලුත් වීම ඉතාමත් වැදගත්. අපිට ඇති ගොඩක් නරක දේවල් ගොඩක් පාරණ අතීතයේ අපේ එච්චර රස්සන නැතුව ඇති. හැබැයි දැන්වත් දැන් තියෙන වර්තමානයේ අපිට දෙවියන් වහන්සේත් එක්ක ගත කරන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ පළවෙනි පදේ කියනවා ස්වාමිනි ඔබ දෙසට මාගේ ආත්මය උසවමි මාගේ දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි විශ්වාස කළමි. ඒක නිසා තමයි යා ගීතිකාව ආරම්භයේදීම කියන්නේ ස්වාමිනි ඔබ දෙසට මගේ ආත්මය උසවනවා ඒ වගේම මාගේ දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි විශ්වාස කරනවා. හාලෙලූයා. යාගේ ආඥාවයි. ඉතින් අද දවසේ අපේ ආඥාව දෙය වෙන්න ඕන. ස්වාමිනි ඔබ දෙසට මගේ ආත්මය උසවනවා. ඒකයි අපි තාම අලංකාර ගීතිකා කීපයක් මේ හා සම්බන්ධව ඇත්තටම දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙන්නේ නැති අද දවසේ තියෙන දේශනාවත් එක්ක සම්බන්ධ වෙච්ච ගීතිකා අපි ගායනා කෙරුවා. ඉතින් ඒ ගායනා කරපු හැම ගීතිකාවක් තුළම උන්වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේගේ සෙනෙහස උන්වහන්සේ කෙරෙහි බයවීම මෙවැනි කාරණා ඒ ගීතිකාවල් වල අපි ගායනා කෙරුවා නමස්කාර කෙරුවා. ඉතින් ස්වාමින් වහන්සේට දාවි රත්මන් කියනවා ස්වාමිනී මගේ පහු සී කරන්න එපා. මට ඕන කරන්නේ ඔබ වහන්සේත් එක්ක මගේ ආත්මය ඔබ වහන්සේ දෙසට යොමු කරලා මට මගේ මුළු විශ්වාසය ඔබ වහන්සේත් එක්ක තබාගෙන ඉදිරියට ගමන් කරන්න. අපි දකිනවා පළවෙනි පදේ ඉඳලා හත්වෙනි පදේ දක්වාම මග පෙන්වීම හා සමාව පතා යැදීම තමයි මේ ගීතිකාව තුල තියෙන්නේ. තමාගේ යෞවන කාලේ පාපය ගැන නැවත ඒ වගේම නැවත ඔහු යාඥා කරමින් උන් මතක් කෙරුවා. ඒ වගේම අපි දකිනවා මේ පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා 22 වෙනි පදේ දක්වා නැවත යාඥා කිරීමක් යම් කාරණා ගැන දෙවියන් වහන්සේට එසවීමක් ඔවුන් ඉදිරිපත් කරනවා. 8 වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ යහපත්ය අවංකය එයින් උන්වහන්සේ පෞකාරයන්ට මාර්ගය උගන්වනසේක. උන්වහන්සේගේ තියෙන චරිත ස්වභාවය ගැන උන්වහන්සේගේ තියෙන ගුණාංග ගැන දාවි රජතුමන් කියනවා ඇයි පෞකාරයන්ට සමාව දෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ පෞ කරනකොට අපිට සමාව දෙන්නේ? ඒකට හේතුව තමයි උන්වහන්සේගේ චරිත ස්වභාවය. උන්වහන්සේ යහපත්. ඒ වගේම කියන උන්වහන්සේ අවංකයි. ඒක නිසා උන්වහන්සේගේ කරුණාව අපිත් එක්ක තියෙනවා. එහෙමනම් අපිට වරද කරන අයට අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා මෙතන පැහැදිලිව තියෙනවා. නේද? අපි අනුගමනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව. උන්වහන්සේගේ චරිතය තමයි යහපත් අවංක කරුණාවන්ත දෙවියන් වහන්සේ. එහෙමනම් කිතුණුවන් වන අපේ චරිතය වෙන්නත් ඕන උන්වහන්සේ හා සමානව. අපිට උන්වහන්සේ වගේ වෙන්න බෑ. හැබැයි අපි උත්සාහ කරනවා. අපි උත්සාහය උන්වහන්සේ මෙන් වෙන්න. ඒක නිසා තමයි අපි ගායනා කරන්නේ යේසුස් මෙන් වන්න උන්වහන්සේ වගේ වෙන්න. නේද? සදාකාලෙට උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න උන්වහන්සේගේ චරිත ලක්ෂණ අපේ ජීවිතේට අපි ආදේශ කරගන්න ඕනේ. ඉතින් මේ කොටස තුල අපි දකින දේ ඒකයි. දැන් මගේ අවධානය මම යොමු කරන්න යන්නේ 12 වෙනි පදේ ඉඳලා 14 වෙනි පදේ දක්වා. මෙතන ස්වාමින් වහන්සේට බයවීම ගැන ඇතිවෙන බයවීම තුලින් ඇතිවෙන ආශිර්වාද හතරක් ගැන දාවිලතුමන් කියලා තියෙනවා. මෙතන කියනවා 12 වෙනි පදේ ස්වාමින් කෙරෙහි බය ඇත්තේ කවුද කවරේද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක. එහෙනම් ස්වාමින් වහන්සේ කෙරෙහි බය වුණාම බය වෙන මිනිසයාට ස්වාමින් වහන්සේ මොනවද උගන්වන්නේ? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක. උන්වහන්සේට බය වුණාම බය කියන්නේ මේ යකෙක් දැකලා ඇතිවෙන ඇතුළාන්තයේ දැනෙන භීතිය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මම කතා කරන්නම් ඔබට පස්ව ප්‍රකාශ කරන්නම් බය කියන්නේ මොකක්ද කියන එක. දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන බය මොකක්ද කියන එක මම ප්‍රකාශ කරන්න. මෙතන කියනවා ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තේ කවරේද?
ඔහු විසින් තෝරාගත් යුතු මාර්ගය ස්වාමින් වහන්සේ අපිට උගන්වනවා. ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති මිනිස්යාටයි උන්වහන්සේ ගමන් කළ යුතු මාර්ගය උගන්වන්නේ. සමහරක් වෙලාවට අපි කියනවා අයියෝ මට මොනා වුණාද දන්නේ නැහැ, මම මේ ප්‍රශ්නේදී මේ වගේ වැරදි තීරණයක් ගත්තා, මම මේ වගේ කටයුතු කෙරුවා, මේකෙන් මට මේ අයහපත වුණා කියලා අපි සමහරක් වෙලාවට දුක් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ මොකද්ද කියන්නේ? ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති කෙනාට උන්වහන්සේ මඟ පෙන්වනවා. එහෙමනම් අපි කොතනද දෙවියන් වහන්සේත් එක්ක බය නැති වෙලා උන්වහන්සේගේ ඒ හස්තයෙන් ඉවත් වෙලා අපි ක්‍රියා කරුවම අපිට මාර්ගය වැරදෙන්න පුළුවන්. මාර්ගෙන් අපි පිටපණින්න පුළුවන්. අපි ක්‍රියා කරන්න පුළුවන්. අපිට ඕන විදියට අපි හැසිරෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ කෙරේ බය තියෙන කෙනාට උන්වහන්සේ මඟ පෙන්වනවා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ වගේම 12 වෙනි පදේ 13 වෙනි පදේ කියනවා ඔහුගේ ආත්මය සුවසේ වසන්නේය. ඔහුගේ වංශය දේශය උරුම කරගන්නේය. දැන් දෙවෙනි කාරණේ තමයි පළවෙනි කාරණේ තමයි තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ අපට උගන්වනවා. දේව බය තියෙනකොට දෙවියන් වහන්සේ කෙරේ බය තියෙන මිනිස්යාට ස්වාමින් වහන්සේ තෝරාගත යුතු මාර්ගය උගන්වනවා. එහෙමනම් ඔබ විමසන්න ඕන හැම වෙලේම ඇයි මට වරදින්නේ කියන එක. ස්වාමින් වහන්සේ මාර්ගය උන්වහන්සේ උගන්වනවා. තෝරාගත් මාර්ගය උන්වහන්සේ උගන්වලා උන්වහන්සේ අපිට හරි දේ මඟ පෙන්වනවා. දෙවනි දේ තමයි ආත්මය සුවසේ වසනවා. සමහරක් වෙලාවට අපි හැම වෙලේම ආත්මයෙන් කැළඹිලා ඉන්නේ. අපි වෙහෙසටපත් වෙලා ඉන්නවා. හැබැයි මෙතන කියනවා ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති කෙනාගේ ආත්මය දෙවියන් වහන්සේ සුවසේ වසන්න සලස්සනවා. තුන්වෙනි කාරණය දේශය උරුම කරගන්න. දැන් මේ දේශය උරුම කරගන්නවා කියන්නේ අපි ගිහිල්ලා ඉවරලා ඒවා මේ වලට බැඳිලා හරිද මේක තමයි අපේ දේශය අපිට අයිති දේශය මේ එහෙම උරුමයක් ගැන නෙමෙයි කියන්නේ. මෙතන උරුමය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරමින් ඒ දේව ජනතාවට දෙවියන් වහන්සේ වෙතට මනුෂ්‍යයන්ව දිනා ගැනීම ඒ උරුමය ගැනයි මෙතන කතා කරන්නේ. ඉතින් අපේ වගකීම දෙවියන් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. ඒතර දේව බය තියෙන මනුෂ්‍යයාගේ මුඛයෙන් නික්මෙන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය සුභාරංචිය. ඔබ කියලා කියන්නේ යන්නේ අයියෝ මට වෙන කරුමේ මට වෙන මටමයි මේක වෙන්නේ ඒකයි වෙන්නේ තව කෙනෙක්ව දැක්කම වාගේ තියෙන දුක කියන එක වරදක් නෙමෙයි. නමුත් අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරන්න පුළුවන් මනුෂ්‍යයන් යටිට ඉඳිද්දි අපි හැම වෙලේම අපි අන් අයට ප්‍රකාශ කරන්නේ අයහපත නම් ඒක අපේ ජීවිතේ අඩුකමක් තියෙන බව අපිට නිරතුරුව හැඟෙන්න තියෙනවා. හැබැයි හැම වෙලේම අපි උද්‍යෝගයෙන් ජීවමාන දෙවියන් වහන්සේ කරපු දේ ගැන උන්වහන්සේගේ ජීවමාන බව ගැන උන්වහන්සේගේ උන්වහන්සේ අපිට දී තිබෙන ගැළවීම ගැන සුභාරංචියේ පණිවිඩය ප්‍රකාශ කිරීම තුලින් උන්වහන්සේ කියනවා දේශය උරුම කරගන්නවා කියලා. එතකොට අපි හැම වෙලේම සාක්ෂි දරන සාක්ෂිගරුවෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ හතරවෙනි කාරණේ ස්වාමින්ගේ රහස උන්වහන්සේ කෙරේ බය ඇත්තන්නා සමගය. රහස කියලා අදහස් කරනවා මිත්‍රකම. ස්වාමින් වහන්සේත් එක්ක අපට මිත්‍රෙක් වෙන්න පුළුවන්. නේ අපි මිතුරුකම් ඇති කරගත්තම අපි බැඳීම් ඇති වෙනවා. ඉතින් ඒ මිත්‍රකම ඇති කරගන්න පුළුවන් ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති කෙනාට. දාවිඩතුමා කියනවා පළවෙනි කාරණය අපි තෝරාගත් යුතු මාර්ගය උන්වහන්සේ අපිට උගන්වනවා. දෙවෙනි කාරණේ අපි ආත්මය සුවසේ වසන්න සලස්වනවා. තුන්වෙනි කාරණය දේශය උරුම කරගන්න අපි සුභාරංචි ප්‍රකාශ කරන අපි සාක්ෂි දරන මිනිසෙක් බවට පත් කරගන්න. ඒ වගේම උන්වහන්සේත් සමග මිත්‍රකම ඇති කරගන්න සම්බන්ධතාවය ඇති කරගන්න. කොච්චර ලස්සනද කියලා බලන්න. මේක ගැන නිකන් ඔබ මවා ගන්න ඔය හදවතේ කොච්චර අලංකාර ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්කම ලැබෙනවද කියලා. ප්‍රශ්න කරදරේනම් අපේ ජීවිතවල. හැබැයි දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. හැලලූයා. උන්වහන්සේ නැත්තම් අපි දන්නව අපිට මොන වගේ තත්වයක් උදා වේවිද කියලා. හැබැයි මේ දේවල්ට මුහුණ දුන්නා. උන්වහන්සේ අපව ගෙන යන ගමනේදී උන්වහන්සේ අපිත් එක්ක ඉන්නකොට උන්වහන්සේ කෙරේ බය තිබුණම අපේ ජීවිතේ මේ ආශිර්වාද අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම
Tavakarana, keep your genamang Avadani Umkarana Kamati, Swamin Vahansator, one a beer, Apatula Paladarani Kuhamad, Kuhamad the Swamin Vahansator in a bayan, Api Paladarani, Apitula, a Paladari Magana, Palavini Karane Tamai. Api dana de tamai, pape to do a shakarana. At the Manusia, pape, kiena de vachene gana, api hematisse mahanama, deshanavala, nativama berry diakni, pape kiena, ne api deshanakarana, mukadeka tamai, Manusia gitiana, duruala tanis, tanya. Itin in tamai, devian has a tekatina make kadi mativini. Mithina hitopa deshe hunda padea, itin a kienawa. Papit Dueshakaran, Papit Dueshakaranakota Swamin Vahase Kere, Bayavima, Napura Dueshakir Himaya Udugu Kamat, Ahankaretat, Napuru Margetat, Nyoga Praka, Nyoga Mukaetat, Dueshakarami. Metanikira Swamin Vahase Kere, Bayavima, Napura Dueshakarano Swamin Vahase Kere, Bayawe Hadavate Tienakota, Mukata de Pakaranuba, Napura. ඒකයි මෙතන මම කියන්නේ පාපෙට ද්වේෂ කරනවා පාපේ පා කරනවා ඔබ නපුර ගැන දන්නවා ඒක කොච්චර ලාභයක් වුණත් ඒකට අත ගසන්න යන්නේ ගිනල්ලා ගෙට දාගන්න යන්නේ අද මිනිස්සු වැරදයි දෙවියන් වහන්සේගේ වචනේ මේක වැරදි කියලා දැන දැනගෙනත් ගිහිලා නපුරට අත ගස ගන්නවා එතකොට මොකද වෙන්නේ මේ පල දැරීම අපට කරන්න බැරුව යනවා දෙවියන් වහන්සේ කෙරෙහි බය අපෙන් පහ වෙලා ගිහිල්ලා අපිට අපේ ජීවිතය අයහපත් තැනටපත් වෙනවා එතකොට අපි දන්නවා ස්වාමින් වහන්සේව සතුටු කරන්න අපට බෑ ඒක නිසා අපි අතුලන්තෙන් ස්වාමින් වහන්සේ පමණක් සතුටු කරන්න අපි උත්සාහ කරන්න අපි නිරතුරුව හැම මොහොතකම ස්වාමින් වහන්සේව සතුටු කරන්න ඒකෙන් අපට අලාභයක් වෙයි Aking up at a paduak way, aking up at a kinnik natty way, aking up at a diak natty way. Habai, Swami Nuhansi was Satu Kirimatamai, Palavini Karane, Eva Gimma Devani Karne Tamai, Trushnawe, Ethikarana, Iava Pratik Shapakaran. Ekiane, obey Givite, Samahara Deval, obey Trushnawe, obey Givite, Karunukarana, Samahara Deval, Tienakota. ඔබට දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. සමහරක් අයව පව අපට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. පෞල්තුමානික අවස්ථාවක කිව්වා කොරින්ත සභාවේ හිටපු එක කෙනෙක් ගැන යව යක්ෂයාට බාර දෙන්න කියලා. එයා කිව්වා කීප වතාවක් ඔහු ඒ දේ කරපු නැති නිසා ඔහුව යක්ෂයාට බාර දෙන්න කියලා. සමහරක් ඒගොල්ලන්ව අපි හිතනවා මේ අයව අපිට ගොඩනගන්න පුළුවන් සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් විශේෂයෙන්ම තරුණ තරුණියන්ට දෙන අවවාදය තමයි ඔබ දෙවියන් වහන්සේ තුල දේව කැමැත්ත හොයනකොට ඔබට ඔබගේ කැමැත්ත අනුව ගොඩාක් දේවල් ඔබට දකින්න පුළුවන් වෙයි. හැබැයි දෙවියන් වහන්සේගේ වචනයත් උන්වහන්සේ කියන්නේ දේව දරුවන් සමග සම්බන්ධතාවයන් විවාහය සම්බන්ධතාවයන් ඇති කරගන්න තියෙනවා. අපි සමහරක් වෙලාවට මිනිස්යන්ට අනුකම්පා කරනවා. ආ එයාට මම සුභාරංචිය දෙනවා. එයාට සුභාරංචිය දීලා මං යාව මං දෙවියන් වහන්සේ වෙතට හරව ගන්නවා. ඒක මං එයාට කරන අනුකම්පාවක් කියලා අපි ගිහිල්ලා වැරදි දේවල් වලට මූණ දෙන්න පුළුවන්. සමහරක් අපේ ජීවිතේ කාරණාවලදී අපි දන්නවා මෙයා සමග මට කාලය ගත කිරීමෙන් මෙයාත් එක්ක එකතු වීම තුළින් මගේ ජීවිතයට විනාශයක් ඇති කර ගන්න පුළුවන් කියලා. ඒ දැන දැනගෙන අපි මේ සම්බන්ධතාවයන් පවත්වගෙන යනවා. හැබැයි ඔබට දන්නකොට තේරෙනකොට ඔබට හැඟෙනකොට මේ සම්බන්ධතාවයේ යම් වරදක් සිද්ධ වෙනවා කියලා ඔබ එකකින් අයින් වෙන්න තියෙනවා. ඒක කොච්චර හොඳ වුණත් මේ සම්බන්ධතාවයෙන් අපි ඈත් වෙන්න තිබෙනවා. මෙන්න මෙවැනි ජීවිතේ කාරණා තුලදී අපි අපේ තෘෂ්ණාව නෙමේ අපේ කැමැත්ත නෙමේ දේව කැමැත්තට අපි ස්වාමීන් වහන්සේ ඉඩ දීලා අපි පාපය ද්වේෂ කරනවා නම් දෙවියන් වහන්සේ අපට කරුණාව දක්වන. ඒ වගේම අපේ අයහපත් මතකයන් මන් ගියසරේ ඉස්සලා කිව්වා වගේ. ඒ දේවල් අපේ සිත් වලට වද දෙනකොට අපි ස්වාමින් වහන්සේත් එක්ක දණින් ඉඳලා. ස්වාමින් වහන්සේගෙන් අපි අපේ මනස නිදොස් කරගෙන, අපේ ආත්මය නිදොස් කරගෙන උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගන්න තියෙනවා.
එතකොට මේ පාපයට ද්වේෂ කිරීම අප තුල ඇති වෙනවා. අපි දෙවියන් වහන්සේට බය වෙනකොට ප්‍රතික්ෂේප කරන්නේ පාපය. දෙවියන් වහන්සේට බය වෙනකොට අපි පාපයට ද්වේෂ කරනවා. හැබැයි අපි පාපයට ප්‍රේම කරනකොට ඒකට ආදරය කරනකොට අපි කාවද ප්‍රතික්ෂේප කරන්නේ? දෙවියන් වහන්සේවයි. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන අපේ ඇතුළාන්තය දෙවියන් වහන්සේට ස්වාමින් වහන්සේට බය ඇති උන්වහන්සේට ප්‍රේම කරන දරුවෙක් හැටියට පාපය ප්‍රතික්ෂේප කරන්න ද්වේෂ කරන්න. දෙවනි කාරණය තමයි බියවීම ඔබ පූජාවකට ගෙන යයි. බය දෙවියන් වහන්සේට තියෙන බය ඔබ පූජාවක් බවට පත් කරනවා. ඔබට මතකද මං ගිය සතියේ ඉස්සලා සතිය ප්‍රකාශ කෙරුවේ දේශනාව ආබ්‍රහම් ඊසාක්ව පූජා කිරීම. ඇයි දෙවියන් වහන්සේ දුන්නු එකම පුත්‍රයා අවුරුදු 100කට පසුව දුන්න පුත්‍රයාව ආබ්‍රහම් තුමන් ගිහිලා පූජාවක් බවට පත් කෙරුවේ? ඇයි? එයාට තිබුණ දේව බය. දෙවියන් වහන්සේට තියෙන බය කියන්නේ මේ ස්වාමින් වහන්සේට මම මේක කෙරුවේ නැත්තම් උන්වහන්සේ මගේ හත්මුතු පරම්පරාව විනාශ කළා දායි, ඒක කරයි මේක කරයි කියන බය නෙමෙයි. ඒ බයත් එක්ක එන්නේ ගෞරවය. ඒ ගෞරවයත් එක්ක ආදරය. එතකොට අපිට අපේ ජීවිතය පූජාවක් හැටියට උන්වහන්සේට ඔප්පු කරන්න පුළුවන්. ඒක නිසා තමයි තමන්ගේ එකම පුත්‍රයාව ඒ ආබ්‍රහම් පූජාවක් හැටියට දෙවියන් වහන්සේට දෙන්න ඔහු මැලියුන් නැත්තේ. ඔහුගේ හදවතේ දේව බය තිබුණ නිසා. ඒ වගේම උන්වහන්සේට තිබුණ ගෞරවය නිසා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ බය අපිව පූජාවක් බවට පත් කරනවා. අපේ හදවතේ පළවෙනි කැමැත්ත සැලස්ම උන්වහන්සේ තමයි. උන්වහන්සේ තමයි අපේ එකම බලාපොරොත්තුව. අපේ මුළු ජීවිතේම උන්වහන්සේට පූජාවක් කරන්න. අපිට උවමනාව තියෙනවා උන්වහන්සේගේ දේව බය අපේ ජීවිතයට ආපුවා. අපි මොන දේ කෙරුවත් උන්වහන්සේගේ කැමැත්තට අනුව. තුන්වෙනි කාරණේ තමයි රැකවරණය දීම. දෙවියන් වහන්සේගේ බය තියෙන මිනිසයා දේව සේවකයන්ව රැකවල් කරනවා. මේක කියන්නේ මම නෙමේ, එක රාජාවලිය 18වෙනි පරිච්ඡේදයේ 4වෙනි පදයේ ඉඳලා ඔබ බලන්න 8වෙනි පදයේ දක්වා මේ පරිච්ඡේදයේ කියවලා බැලුවම මෙතන යෙසබෙල් කියන විසව, ඊටාම නපුරු විසව, ඇය එලියාගේ ප්‍රපේතවරුන්ට ගොඩාක් හිරිහැර පීඩාවල් කෙරුවා. ඔවුන්ව මරණයටපත් කෙරුවා දෙවියන් වහන්සේගේ ප්‍රපේතවරුන්. ඉතින් ඒ කාලේ වැස්ස තිබුණේ නැහැ. ඔවුන් එලියාවත් මරන්න තමයි ඔවුන් සැලැස්ම ඇති කෙරුවේ. ඉතින් මෙතන මේ අහප් කියන යෙසබෙල් කියන්නේ ඒ බිසවගේ ස්වාමි පුරුෂයා අහප් රජ, ඔහුගේ සේවකෙක් හිටියා ඔබදියා කියලා. ඔබදියාගේ චරිතය මොනවාද? 18වෙනි පරිච්ඡේදයේ 4වෙනි පදේ කියන්නේ ඔබදියා වනාහි ස්වාමින් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් බය ඇති කෙනෙක්ය. ඔබදියා ඇවිල්ලා කාගේ සේවකයාද? අහප් කියන රජතුමාගේ සේවකේ. හැබැයි ඔහු අහප් රජාන්‍ය භක්තිකේ, දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරපු කෙනෙක්, නපුරු ලෙස හැසිරිච්ච කෙනෙක්. හැබැයි එයා යටතේ හිටපු ඒ ඔබදියා කියන මිනිසයා දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇති කෙනෙක් වුණා. ඒ දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බය නිසා ඔහු දේව සේවකයන් ආරක්ෂා කර ප්‍රපේතවරුන් සිය දෙනෙක්ව ඔහු මේ ආහබ්ගෙන්, එහෙම නැත්නම් යෙසබෙල්ගෙන් ආරක්ෂා කරලා කූඩාරමක, කූඩාරම් දෙකක ඔවුන් 50 දෙනා 50 දෙනා බැගින් සංගවලා ඔවුන්ට ආහාර පාන දීලා ඔවුන් ආරක්ෂා කෙරුවා. දෙවියන් වහන්සේගේ බය ඇති කෙනා, ඔබ දේව සේවකයා වැරදුනත්, මම මේ කියන්නේ අපි ගැන හිතලා ඒක නිසා අපිට අනුකම්පාව ගන්න ඕන නිසා නෙමෙයි, හැබැයි මේ දේ ගැන අපි වග බලා ගන්න ඕන නිසායි. කිසිම දිනක විවේචනය කරන්න එපා, එහෙම නැත්නම් පහර දෙන්න යන්න එපා. නොයෙකුත් ආකාර විදියට අපි නොයෙකුත් විදියට පහර දෙනවා. අපි ඒ අය ගැන වැරදි විදියට කතා කරනවා, දේවල් කරන. හැබැයි දෙවියන් වහන්සේට බය ඇති කෙනා උන්වහන්සේ අනිවාර්යයෙන්ම
දෙවියන් වහන්සේගේ වැඩේ කරන කෙනාව ආරක්ෂා කරනවා. ඉතින් ආරක්ෂා කරන එක එක පියවරක් තමයි ඔබ වුන් ගැන යාඥා කරන එක. දේව සේවකයන් ගැන යාඥා කරන එක. ඒක ඔබේ වගකීම. ඉතින් ඒක නිසා දේව බය අපේ ජීවිතයේ තියෙනකොට මේ කරුණ මේ ඵල අපේ ජීවිතය තුළ තියෙන්න තියෙනවා. ඒ ජීවිතයේ තියෙනකොට දෙවියන් වහන්සේ අපි තුළ ක්‍රියා කරනවා. මොකද්ද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ අපිට මාර්ගය පෙන්වනවා. අපි තෝරා ගන්නෙ මොකද්ද කියලා අපිට පෙන්වනවා. ඒ වගේම අවසාන කරුණ හැටියට හතරවෙනි කරුණ හැටියට ගීතාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා පිරිසිදු ජීවිතය ගැන. ගීතාවලිය එතන කියන ස්වාමින් කෙරේ බය පිරිසිදුය සදාකල් පවතින්නේ. පවිත්‍ර ජීවිතය පිරිසිදුකම මේක සදාකාලෙන් සදාකාලට පවතිනවා කියලා තියෙනවා. එතකොට උතුම් ජීවිතය ශුද්ධ ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක බය ඇති කෙනාට තියෙන. එහෙනම් අපි ජීවිතේ විමසනකොට නිකන් හිතලා බලන්න අපි කොයි තරම් අපේ ජීවිතේ නිවැරදි කරගන්න තියනවද කියලා. කොයි තරම් නිවැරදි කරගන්න තැන් තියනවද කියලා. අපි කියනවා දෙවියන් වහන්සේගේ දරුවෙක් මම. මම ස්වාමීන් වහන්සේ අනුගාමිකේ. මම ක්‍රිසු භක්තිකේ. මම දේව දරුවෙක්. මම ඒක මේක කියලා අපි හරියට ලොකුවට කියනවා. හැබැයි මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ගුණාංග තියනවාද? උන්වහන්සේ යහපත්, අවංකය, කරුණාවන්තය. උන්වහන්සේට ගුණාංග බොහෝමයක් තිබෙනවා. එතකොට මම දෙවියන් වහන්සේට බය කෙනෙක්ද? බය කෙනෙක් වුණාම මම පාපෙට ද්වේෂ කරනවා. මම මේ බයවීම මගේ ජීවිතයේ පූජාවක්. මම මගේ දෙවියන් වහන්සේ ඉදිරියේදී ඕනම දෙයක් මගේ වටිනාදයක් පූජා කරන්න මම කැමති. මගේ ජීවිතයේ පූජාවක් කරන්න කැමති. ඒ කියන්නේ මැරෙන එක ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. අපේ තියෙන වටිනාකම දෙවියන් වහන්සේට දෙන්න කැමති කියන එක. අද අපේ තියෙන වටිනා දේවල් අපි හංගවගෙන අපිට ඕන කරන්නේ දෙවියන් වහන්සේට අපේ තියෙන ඕන නැති දේ දෙන්න නේද? හැබැයි දෙවියන් වහන්සේට මම පූජාවක් වෙන ඕනම තැනකදී මම උන්වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතයේ පූජාවක් කරනවා. එතකොට තුන්වෙනි කාරණේ තමයි රැකවරණෙදීම දේව සේවකයන් සම්බන්ධව ඔබ දරන ආකල්ප, ඔබගේ හැසිරීම, ඔබගේ ක්‍රියාවන්. තුන්වෙනි කාරණේ තමයි පවිත්‍ර ජීවිතය. මේ කාරණා තියෙනකොට අපිට අපේ ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරගන්න. ඒකයි දාවිලතුමා කියන්නේ. ඊට පස්සේ මම කැමති ඔබට 20 වෙනි පදේ ඉඳලා අවධානය යොමු කරන්න. 20 ඉඳලා 22 මාගේ ආත්මය ආරක්ෂා කොට මා මිදුව මැනව ඔබ කෙරේ විශ්වාස කරන බැවින් මම ලැජ්ජානු වෙම්වා. දෙවියන් වහන්සේව අපිට ආරක්ෂාව දෙනවා. ඒක තමයි අපි මේ ගයා ගානා කරපු හැම ගීතිකාවත් තුළම තිබුණේ. උන්වහන්සේ අපි සැඟවෙන ස්ථානය මොකද්ද? දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ පර්වතය නේද? උන්වහන්සේ අපේ ආරක්ෂා ස්ථානය. ගීතාවලිය 127 වෙනි පරිච්ඡේදයේ කියනවා ස්වාමින් වහන්සේගේ නොසාදන සේක්නම් සාදන්නෝ නිෂ්පලේ වෙහෙසති. ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක්නම් රැකවල්ලු නිෂ්පලේ වෙහෙසි, රැකවල් කරනවා නේද? ස්වාමින් වහන්සේගේ ආරක්ෂාව අපේ ජීවිතේ නැත්තම් අපි කොච්චර උත්සාහ කෙරුවත් අපේ ජීවිතයට ආරක්ෂාව ලබා ගන්න බෑ. හරියට මේ කිකිලියා එයාගේ පැටවුන් රකින්නවා වගේ. ඒ කාලය තුල, මේ රකින්න කාලය තුල කිසිම කෙනෙකුට එයා එන්න දෙන්නේ නැහැ. එක තැනකට වෙලා මේ මුළු කාල කණ්ඩවත් එළියට එන්නේ නැහැ. එයා කැමති නැහැ එයාගේ ඒ රකින්න පැටවුන් ව නැති කරගන්න. ඒක නිසා එයාගේ මුළු ජීවිතයම එයා පූජාවක් හැටියට දීලා තියෙනවා. ඒ වගේම වනසතුන් සමහර වලසුන් එයාගේ දරුවෝ බේරගන්න අනිත් නපුරු සතුන්ත් එක්ක කිසිම පැප්කිනේකමකින් තොරව ගිහිලා සටන් කරනවා. මොකද යාගේ දරුවන් ආරක්ෂා කරගන්න. එතකොට අපි දකිනවා මේ හැම දෙයක්ම තුලින් පියාඹන කුරුල්ලෝ ගැන බලන්න. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පැටවුන් කොහින්ද ආරක්ෂා කරන්නේ? ඒගොල්ලන්ගේ පියාත අත්තටු සවනේ තියා සව අත්තටු තුල තියාගෙන ඔවුන් ආරක්ෂා කරනවා. එහෙනම් හොඳම උදාහරණේ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් දරුවෙක්ව කුසේ තියාගෙන ඒ මාස 9 තුල දරණ උත්සාහය, කැපකිරීම, යා ඒක ඒක මං හිතන්නේ හැම අම්මා කෙනෙක්ම දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. අද අපි මව්වරුන්ට ගෞරවය දෙන්න ඕන.
එයාගේ කැපවීම ගැන එළියට ආවට පස්සෙත් ඒ වගේමයි පොඩි සද්දයක් ඇහිච්ච ගමන්ම දරුවව කොච්චර නිදිමත වුණා කොච්චර අමාරු වුණා නැකිතගෙන ඉන්නවා මොකද දරුවට යම් හානියක් වෙයි කියලා ඒක තමයි මවකගේ කැපවීම පියවරුත් ඒ වගේ දෙවියන් වහන්සේ මෙච්චර නපුරුණු අපිව නපුරුණු සතුන්ව Tamange දරුව ගැන එච්චර හිතන්න පුළුවන් කමක් දීලා තියනවා නා උන්වහන්සේ මැව්ව මිනිසයා ගැන දෙවියන් වහන්සේට කොච්චර කැක්කුමක් තියනවද කොච්චර ආදරයක් තියනවද කොච්චර ආරක්ෂාවක් උන්වහන්සේ කරනවද ඒක ඉතාමත් වටිනවා උන්වහන්සේ අපිව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ අපිට රැකවරණේ දෙවන දෙවියන් වහන්සේ අපිට විරුද්ධව බොහෝ විට පැමිණෙන්නේ කවුද සතුරා සතුරා කවුද අපේ යක්ෂයා යක්ෂයාට ඕන කරන්නේ මරන්නත් විනාශ කරන්නත් නැති කරන්නත් දේව වචනේ කියනවා හැබැයි දෙවියන් වහන්සේට ඕන කරන්නේ මොකද්ද ජීවනය දෙන්නත් ඒ අධිකලස දෙන්න මිනිස්යාව ජීවත් කරවන්නත් සදාකාලික ජීවනය දෙන්නත් දෙවියන් වහන්සේට ඕන ඉතින් ඔබවත් මාවත් දෙවියන් වහන්සේ සදාකාලික ජීවනයට ගෙන යන්නේ ඉතින් ඒක නිසා මේ ලෝකේ පවතින දේවල් නිසා අපේ ජීවිතේ නැති කරගෙන කඩා කප්පල් කරගෙන විනාශ වෙලා දේව බය කියන එක නැති කරගෙන අපි ඉදිරියට යනකොට අපි දන්නවා අපිට ඒක ආරක්ෂාව නැති වෙනවා හැබැයි මේ ආරක්ෂාව ලැබෙනවා දාවිරතුමන් කියනවා ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස කරන බැවින් මම ලැජ්ජ වෙන්නේ නැහැ මම විනාශ වෙන්න යන්නේ නැහැ මගේ අවසානේ මේක කියලා කියන්නේ නැහැ ඔබ යෝබ්ගේ ජීවිතය ගැන ගත්තනම් එයාට උණු කරදර වගේ මේ ලෝකයේ කිසිම කෙනෙක්ට කරදර වෙලා නැහැ හැබැයි ඔබ අවසාන පරිච්ඡේදයට යනකොට 42 වෙනි පරිච්ඡේදයට යනකොට බලන්න එතන කියන දේ ආරම්භයට වඩා යෝබ්ගේ අවසානයේ යහපත් වුණා මං කියන්නේ ලැබුණු ලෞකික දේවල් ගැන නෙමෙයි එයා දෙවියන් වහන්සේත් එක්ක එච්චර කරදර පීඩාවන් වෙලත් එයා දෙවියන් වහන්සේව තදින් අල්ලගෙන හිටියා උන්වහන්සේ වත්හැරියේ නැහැ උන්වහන්සේ වෙපා කෙරුවේ නැහැ උන්වහන්සේට තියෙන බය තව තව වැඩි වුණා විතරයි මොකද උන්වහන්සේ එයාත් එක්ක කතා කෙරුවා කතා කරපු ඇයි කොහොමද කතා කරුවේ එයාත් එක්ක එයා දෙවියන් වහන්සේත් එක්ක කතා කරපු නිසා අපි ප්‍රශ්න කරදර වුණාම අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නේ නැහැ මිනිස්සු එක්ක කතා කරන්නේ නේද අපි ඉන්නේ තනි වෙන්න බලනවා ඒ වගේ තමයි අපි හිතන්නේ අපිට ප්‍රශ්න කරදර ආපුවා අපිට ඕන පැත්තකට එලා මුළු වෙලා ගැන්විලා අපේ ජීවිතය හිතන්නවත් කැමති නැහැ නිහඬ වෙන එක හොඳයි හැබැයි නිහඬ වුණාට දෙවියන් වහන්සේත් එක්ක නිහඬ වෙන්න එපා උන්වහන්සේකින් අහන්න ප්‍රශ්න කරන්න උන්වහන්සේත් එක්ක ඕන දෙයක් උන්වහන්සේ කිසිම විටක උන්වහන්සේ අපට දඬුවම් කරන්නේ නැහැ උන්වහන්සේකින් ප්‍රශ්න කෙරුවා කියලා මිනිසුත් එක්ක ගිහිල්ලා ආරවුල් ඇති කරගන්න එපා ඔබේ ප්‍රශ්නේදී ඔබේ කරදරේදී ගිහිල්ලා පැටලෙන්න යන්න එපා ඒගොල්ලන්ට එක්ක කතා නොකර හිටියට කමන්නේ නැහැ හැබැයි දෙවියන් වහන්සේත් එක්ක කතා කරා දෙවියන් වහන්සේත් එක්ක නිහඬ වෙන්න යන්න එපා උන්වහන්සේත් එක්ක කතා කරන්න උන්වහන්සේත් එක්ක දණින් ඉන්න උන්වහන්සේව සොයන්න උන්වහන්සේ එතකොට අපිට මාර්ගය පෙන්වනවා අපි අවංකනම් දෙවියන් වහන්සේ අපිව අනිවාර්යයෙන්ම අපේ ජීවිතය තුළ ක්‍රියා කරනවා අපිව ආරක්ෂා කරනවා ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා අපේ රෝගවලදී අපිට සමහරක් වෙලාවට අපිට විරුද්ධව බොහෝ සතුරන් එනවා කැළඹෙන්න එපා මොකද ස්වාමින් වහන්සේ අපිව ආරක්ෂා කරන මිනිස්සු පවා අපිට විරුද්ධ වෙන්න පුළුවන් උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා මම හැම වෙලෙම කියන දේ අපි නිර්දෝෂ නා ඉතින් බය වෙන්න එපා ඒ අයට ගිහිල්ලා සඳු සරවල් ඇති කරගන්න යන්න එපා ඒ අයත් එක්ක නිහඬව දෙවියන් වහන්සේට උසවන්න උන්වහන්සේ උත්තර දෙනවාමයි උත්තර දෙනවාමයි ඊට පස්සේ අපි දකින්න දේ තමයි අපි රෝග වෙලා දුර්වල වෙලා හිටියත් කැළඹෙන්න එපා ඇයි ස්වාමින් වහන්සේ අපිව ආරක්ෂා කරනවා ඔබ මැරෙන්න ඕනද නැද්ද කියලා දෙවියන් වහන්සේ දන්නවා ඉතින් ඒක නිසා ඔබ මැරෙයි කියලා අපි මැරෙයි කියලා අපි වද වෙන්න නරකයි උන්වහන්සේට ගෙනියන්න ඕන නම් උන්වහන්සේ ගෙනියනවාම හැබැයි අපි ආරක්ෂා වෙන්න තියෙනවා අපේ සෞඛ්‍යමය තත්ත්වය ගැන අපි වග බලා ගන්න තියෙනවා මම මැරෙන මිනිස්සෙක් ඕන දෙයක් වෙච්ච දෙන් ඕන එකක් කරනවා ඒක කරනවා මේක කරනවා කියලා ඉවරලා අපිට ඕන දෙන නටන්න බෑ අපිට නීති ක්‍රමවේදයක් තියෙනවා මම හැම වෙලෙම කියන්නේ බයිබලයේ තියෙන ඒවා ඔක්කොම අපට කියලා දීලා තියෙනවා
අපි ඒවා දේවල් පිළිපදින්න තියෙන අවස්ථාව පිළිපදින්න තියෙනවා ඒවලට අපි ක්‍රියා කරන්න තියෙනවා හැබැයි අපි කැළඹෙන්නේ නැහැ අපි කැළඹුණොත් අපි දැන් ඔක්කොම ඉවරයි ජීවිතෙත් ඉවරයි වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි මට දැන් තියෙන්නේ මැරෙන්න විතරයි එහෙම නැත්නම් මම ගිහිලා පැත්තකට ගිහිලා ඉන්න විතරයි මට තියෙන්නේ ඔක්කොම වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒක නෙමෙයි අපේ ජීවිතේ කැළඹෙන්න එපා ස්වාමින් වහන්සේ දන්නවා අපිව ආරක්ෂා කරන්න අපි උන්වහන්සේ ඉදිරියේදී දේව බය තියෙන කෙනෙක් නම් ඒ වගේම අපිට එන පොරබැදී එනකොට අපි හිතනවා නම් මේවල ගිලිලා මාව විනාශ වෙන්න යනවා දැන් මගේ ජීවිතේ ඉවරයි කැළඹෙන්න එපා ස්වාමින් වහන්සේ අපිත් එක්කයි හලෙලූයා මම කියන්නේ හැම දෙයක්ම රෝස මල් යහනාවක් වගේ එන ප්‍රශ්න කිසි දෙයක් එන්නේ නැතුව හැම දෙයක්ම ලස්සනට වෙනවා කියලා ප්‍රශ්න කරදර වෙනවා වේදනාවල් වෙනවා දරා ගන්න සිද්ධ වෙනවා හැබැයි මේ හැම දෙයක් තුලින්ම දෙවියන් වහන්සේ අපිට අභිබවා යන්න කරුණාව දෙනවා උන්වහන්සේගේ වචනේ කියන කුරින්ති පොතේ 1 කුරින්ති පොතේ උන්වහන්සේ අපට දෙන ඉසිලිය හැකි පරීක්ෂාවක් විතරයි ඔබගේ ප්‍රමාණයටයි ඔබට දෙන්නේ ප්‍රශ්න ඔබට ලොකු ප්‍රශ්න දෙනවා නම් ඔබව දෙවියන් වහන්සේ ගොඩාක් විශ්වාස කරනවා ඔබට දරන්න පුළුවන් කියලා ඒත් එක්කම උන්වහන්සේගේ වචනේ කියනවා ඒ තුලින් යන්න උන්වහන්සේ මාර්ගය සලස්සනවා කියලා ඉතින් ඒක නිසා මාර්ගයක් නැතුව උන්වහන්සේ අපට ප්‍රශ්න ගෙනල්ලා දෙන්නේ උන්වහන්සේ ප්‍රශ්න දෙනවා කියලා මම කියන්නේ හැබැයි යන්න ඉඩ හරිනවා අපට ඒව දේවල් තුලින් සමහරක් ඒවා අපි ගිහලා ඉල්ලන් දා ගන්න ප්‍රශ්න නේද ඒව ගැන දෙවියන් වහන්සේගෙන්ට වරද තබන්න බෑ දෙවියන් වහන්සේට ඒව අපේ කැමැත්තෙන් අපි ගිහිල්ලා අර මොනවාද ඔඩොක්කට දා ගන්නවා වගේ දෙයක් වෙන්නේ ඒවා ඒ අපේ කැමැත්තෙන් ඒ වගේම අපි උන්වහන්සේ කිරේ බය නැතිව ගියාම මං කියපු කාරණා අපේ ජීවිතෙන් සිද්ධ වෙන්න පුළුවන් එතකොටත් අපේ ජීවිතයට අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරදර ඇති වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා කැළඹෙන්න එපා කැළඹෙන්න එපා ඇයි අපිත් එක්ක ඉන්නේ ජීවමාන සදාකාලික දෙවියන් වහන්සේ උන්වහන්සේ බලවත් දෙවියන් වහන්සේ මෙතනදී අවසාන ලෙස කියන්නේ මාගේ ආත්මය ආරක්ෂා කොට මා මිදුව මැනව ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් මම ලැජ්ජා නොවෙම්වා සත්‍ය කමත් අවංක කමත් මා රකීවා මක් නිසාද ඔබ කෙරෙහි බලා සිටීමේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ඔහුගේ සියලු දුක් වලින් මිදුව මැනව දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේ ඊශ්‍රායෙල් කියලා එතන දාවිලතුමා නාමන්ත්‍රණය කරන්නේ දේව ජනතාව දෙවියන් වහන්සේගේ මිනිසයන් උන්වහන්සේව අදහන ඕනම කෙනෙක් උන්වහන්සේගේ ජනතාව හැටියට උන්වහන්සේ පිළිගන්න. ඉතින් අපේ ජීවිතය අපි ස්වාමින් වහන්සේට කැප කරමු. උන්වහන්සේට බාර දෙමු. උන්වහන්සේගේ පොරොන්දු තියෙන අපට ඕන තරම් දේව වචනේ. ස්වාමින් වහන්සේ මාගේ බලකොටුවයි ධර්මිෂ්ඨ ඇවිත් එහි දිව ගොස් නතර වෙනවා සුරක්ෂිත වෙනවා කියලා හිතෝපදේශ 18 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ ඔබ කියවුවා නම් දකින්න පුළුවන්. ඒ වගේම ස්වාමින් වහන්සේ ඇසේ කලුරුව වගේ උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා කියලා ගීතාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සඳහන් කරලා තියෙනවා ඇසේ කලුරුව කියන්නේ ඉතාමත් ආරක්ෂා ඇතිව තියෙන දෙයක් ශරීරේ ඉතින් ඒ වගේ ස්වාමින් වහන්සේ අපිව ආරක්ෂා කරනවා හලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මේ වචනේ තියෙන එක ඔබ හිතන්න එපා ඒක වචනෙට පමණක් සීමා වෙන දෙයක් කියලා. ඒව අපි අත්පත් කරගන්න ඕන. ඒව අපි දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න ඕන. විශ්වාසවන්තව සිටින්න ඕන. උන්වහන්සේට දේව බය ඇතිව හිටියම උන්වහන්සේ මේ දේවල් මේ පොරොන්දු අල්ලගෙන අපට යාඥා කරමින් දෙවියන් වහන්සේතුළ යන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මාර්ගයේදී ඔබ ආරක්ෂා කරනසේක. ගීතාවලිය 91 පළවෙනි පදේ කියනවා. ගොඩාක් බයිබල් පද. බොහෝ ලෙස තව කියනවා නම් ඔබට ගොඩාක් දේවල් කියන්න පුළුවන් ස්වාමින් වහන්සේගේ ආරක්ෂිතා ආරක්ෂිත කාම ගැන ස්වාමින් වහන්සේ අපිව ආරක්ෂා කරන ආකාරය ගැන හැබැයි අපි මේවා උරුම කරගන්නේ අපි මේවා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න ස්වාමින් වහන්සේ ඉදිරියේදී යාඥා කරන්නේ අපි ස්වාමින් වහන්සේගෙන් මේවා ඉල්ලනකොට උන්වහන්සේට කියනකොට අපේ පවිත්‍ර ජීවිතයේ සෙක්ක දේව බයත් එක්ක දෙවියන් වහන්සේත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවයත් එක්ක අපි ජයග්‍රහණේ මිනිසයන් බවට පත් වෙන්න පුළුවන් යක්ෂයාව පලා හරින්න පුළුවන් හලෙලූයා දෙවියන් වහන්සේ අපට දී තිබෙන ඒ ශක්තිය ඒ බලය ඒ අනුග්‍රහය ඉතින් එහෙනම් අපි කාටද බය වෙන්න ඕන දෙවියන් වහන්සේට අනවශ්‍ය ප්‍රශ්න වලට කරදර වලට වේදනා වලට දුකට රෝග වලට නෙවෙයි අපි බය වෙන්න ඕන ජීවමාන දෙවියන් වහන්සේටයි මොකද උන්වහන්සේ අපිව
මෙහෙවන තැනන් වහන්සේ. ආත්මයට කතා කරන්න දාවිරත්මන් කතා කිරුවා වගේ ස්වාමිනී ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි. මාගේ දෙවියන් වහන්ස ඔබ කෙරෙහි විශ්වාස කරමි. ස්වාමින් වහන්සේට ඔබේ ආත්මය ඔසවන්න පුළුවන්ද? උන්වහන්සේව නමස්කාර කරනකොට ඔබේ හදවතට දැනෙන දේ කුමක්ද? ස්වාමින් වහන්සේව ඔබට කොච්චර විශ්වාසයක් තියෙනවද? උන්වහන්සේව විශ්වාස කරනකොට උන්වහන්සේට අපි පාපෙට ද්වේෂ කරනවා. ඒ වගේම අපිව පූජාවක් ඇටිට උන්වහන්සේට කැප කරන්න පුළුවන් ඕනම වෙලාවක රැකවරණය දෙනවා අපි. ඒ වගේම අපේ පවිත්‍ර ජීවිතයක් ගත කරනවා. මේ කරුණ අපි දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගත්තම අපි ජීවිතේ මේ ආකාරයෙන් පළ දරනකොට දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ ආරක්ෂාව යටතේ ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂාව තිබ්බම ස්වාමින් යක්ෂයා අපිට කොච්චර උත්සාහ කෙරුවත් අපිව අධෛර්යයටපත් කරන්න, අපිව යක්ෂයාට ඕන අපිව අලස කරන්න, අධෛර්යයටපත් කරන්න, අපිව මලානික කරන්න, අපිව වෙහෙසටපත් කරලා තනි වුණු කෙනෙක් හැටියටපත් කරා. හැබැයි අපේ ජුවලිතකම දෙවියන් වහන්සේත් එක්ක නම් මොන අභියෝග කරදර ප්‍රශ්න ආවත් අපි උන්වහන්සේත් එක්ක බැඳිලා ඉන්නවා. අද ඔබේ ජීවිතේ එපා වුණ තැන නැති. ඇත්තටම මේ ජීවිතේ තේරුම මොකද්ද කියලා අහන ප්‍රශ්න මම දන්නව මට හැංගිනවා දෙවියන් වහන්සේ මෙතන කීප දෙනෙක්ගේ ඒ ප්‍රශ්නේ ඔබ අහනවා. ඒ ස්වාමීනි මාව ගන්න නැත්තේ. මොකද්ද මම මේ පොළව තුල තියන්න ඔබගේ පරමාර්ථය? ඇයි මම මෙච්චර අමාරු තැන යන්නේ? අපි ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ? ඔබව උන්වහන්සේට ඕන. ඔබව දෙවියන් වහන්සේට වටිනවා. උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේට පුළුවන්. ඔබ ආරක්ෂා කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබව රැකගන්න. උන්වහන්සේට පුළුවන් ඔබව පියාපත් යට සංගවා ගන්න. උන්වහන්සේට පුළුවන් ඔබව සුරක්ෂිත කරන්න. උන්වහන්සේට පුළුවන් සියල්ල කරන්න. උන්වහන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේ. සර්වපරාක්‍රමෝ දෙවියන් වහන්සේ. සර්වවාසී වූ දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ජීවමානයි. අද ඔබත් හදවතේ ඉන්නේ ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් ඒක නිසා අපි අල්ලගමු දෙවියන් වහන්සේව ශක්තිමත් ලෙස. අපිට මොන රෝගියාවත්, මොන කරදරයාවත්, මොන පීඩාව ආවත් ස්වාමින් වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඒක අභිභවායන්න උන්වහන්සේගේ කරුණාව මට දෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි නැගිටලා සිටමින් අපි යාඥා කරමු උන්වහන්සේට. අපි නමස්කාර කරමු. අපි මුළු හදවතින් අපි උන්වහන්සේට කියමු. ස්වාමිනි මං කැමති ඔබ වහන්සේට පූජාවක් වෙන්න. මම කැමති පාපේ ප්‍රතික්ෂේප කරන්න, ද්වේෂ කරන්න. ස්වාමිනි මං කැමති මගේ ජීවිතේ පවිත්‍ර ජීවිතයක් ගත කරන්න. මං කැමති අන් අයට ඔබ වහන්සේගේ සේවය කරන අයට රැකවරණේ දෙන්න. ස්වාමිනි මං අද දවසේදී ඔබ වහන්සේ වෙතට බාර වෙනවා. මට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. හලෙලූයා. නමස්කාර වේවා. ඒ වගේම මම කියන්න කැමති ඔබේ ජීවිතේ කලකිරුණු වෙහෙසටපත් වෙලා වේදනාවටපත් වෙලා ඔබ නැතිවීලා යනවා නම් හොඳයි කියන තැනේ ඉන්න අයට කියන්න කැමති ඔබ දෙවියන් වහන්සේට යටත් වෙන්න. ස්වාමින් වහන්සේ ඔබව ගෙනියනවාමයි, ඔබව ආරක්ෂා කරනවාමයි. ස්වාමින් වහන්සේට පුළුවන් සියලු දේ කරන්න. හලෙලූයා. නමස්කාර වේවා දෙවි ස්වාමීනි. ඔබගේ නාමයට ගෞරව වේවා. අපි දෙවියන් වහන්සේව නමස්කාර කරමු. අපි උන්වහන්සේට කියමු. ඔබට කැමති ආකාරයෙන් උන්වහන්සේව නමස්කාර කරන්න පුළුවන්. යාඥා කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේට කියන්න. ස්වාමිනි මට උදව් කරන්න, මට උපකාර කරන්න. ඔබ වහන්සේගේ කරුණාව මට දෙන්න. ඔබ වහන්සේගේ හස්තය මට දෙන්න. ඔබ වහන්සේගේ රැකවරණය මට දෙන්න. උදව් කරන්න පියාණනි. හලෙලූයා. දෙවිඳුනි ඔබ වෙත දිවා හිමි ඔබේ ලය රැඳෙන්නෙමි ඔබේ අධික වූ දයාවේ thank you.
දෙවිපියාණනි ඔබ වහන්සේගේ උතුම් වූ නාමයට ප්‍රේමණීය සහෝදර සහෝදරියන් ගැන යාඥා කරනවා. අද දවසේ ඔවුන්ගේ හදවත කැළඹිලා ඉන්නවා නම්, වේදනාවටපත් වෙලා ඉන්නවා නම්, තනිකමෙන් ඉන්නවා නම්, උදකලා වෙලා ඉන්නවා නම්, රෝගවලින් පීඩා විඳිනවා නම්, ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව උන්ට දෙන්න. උන්ට අවශ්‍ය ශක්තිය දෙන්න දෙවි ස්වාමිනී. ඔබ වහන්සේ උන් ළඟින් ඉන්න බව උන්ට දැනෙන සලස්වන්න කියලා යාඥා කරනවා. ඔබ වහන්සේ උනත් නොහරින බව උන්ට දැනෙන සලස්වන්න දෙවි ස්වාමිනී. ඔබ වහන්සේ ජීවමානෝ තුම්මෝ බලවන්තෝ දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා. නමස්කාර කරමු. යේසුස් වහන්සේගේ උතුම්මෝ නාමයෙන්. ආමේන්. දැන් අපගේ දෙවි පියාණන් වහන්සේගේ කරුණාවත් උතුම් වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මන් වහන්සේගේ මඟ පෙන්වීමත් සමාදානයත් අප සියලු දෙනා සමගම වේවා. ආමේන්.